රුසියාව සහ යුක්‍රේන අතර යුද්ධයේ අද දවසේ දෛනික වාර්තාවයි අපි ඔබ වෙත ගෙනෙන්නේ. ඊයේ දවසේදී වැග්න කණ්ඩායමේ ප්‍රධානියා සඳහන් කළා මේ වන විට රුසියාව විසින් බක්මුත් නගරය අත්පත් කරගෙන ඇති බවත් ප්‍රතිප්‍රහාර එල්ල කරන යුක්‍රේන හමුදාවන්ට ඉවත් වන ලෙසත්. නමුත් අද වන විට වාර්තා වනවා රුසියාව සහ යුක්‍රේන අතර මේ බක්මුත්හි පවතිනා වූ යුද්ධයේදී වීදි සටන් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව. Fighting in the street of Bakhmut, but Russia does not control the eastern city. තවමත් හැබැයි රුසියාව බක්මුත් නගරය සම්පූර්ණයෙන් අත්පත් කර නොගෙන ඇති බවත් කෙසේ වෙතත් වීදි සටන් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මේ වන විටදී BBC මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 4000කට ආසන්න ජනතාවක් තවදුරටත් බක්මුත් නගරයේ නැදී සිටින අතර ඔවුන් ගෑස්, විදුලිය සහ ජලය නොමැතිව බරපතල ඛේදවාචකයකට මේ මොහොතේ මුහුණ දී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. එකදු ගොඩනැගිල්ලක්වත් මේ වෙද්දී ඉතිරි වෙලා නැහැ නිරුපද්‍රිතව. බොහෝමයක් මේ වෙද්දී විනාශයට පත් වෙලා. එතරම්ම දරුණු ගැටුමක් බක්මුත් වීදී ක්‍රියාත්මක වී ඇති බවට තමයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. මේ වෙනකොට මෙම නගරයේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ප්‍රකාශයක් කර තිබෙනවා. මචෙන්කෝගේ ප්‍රකාශය තමයි "There is fighting near the city and there are also street fights." නගරයේ ආශ්‍රිතව, ඒ වගේම නගරයේ තුලත් වීදි සටන් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව. කෙසේ වෙතත් තවමත් රුසියාව බක්මුත් නගරය අත්පත් කරගෙන නැති බව තමයි ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ. මේ වන විට දහස් සංඛ්‍යාත වූ රුසියානු හමුදාවන් බක්මුත් නගරයට ඇතුළු වී තිබෙන බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. මීට පෙර 75,000කට ආසන්න වූ ජනගහනයක් සිටි නගරය තමයි මේ වන විට 4,000ක් පමණක් ඉතිරි වී තිබෙන්නේ කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. එක්සත් රාජධානී හමුදා බුද්ධ්‍යංශ වලට අනුව Russia advances in the northern suburbs have left the Ukraine-held section of the city vulnerable to Russia attacks on three sides. රුසියාව මේ වෙදී වැඩි වාසි අත්පත් කරගෙන ඇති අතරත් යුද පෙරමුණු තුනක් හරහා රුසියාව යුක්‍රේනයට ප්‍රහාර එල්ල කරමින් තිබෙන බවටත් මේ වෙදී තොරතුරු වාර්තා වෙනවා. කෙසේ වෙතත් රුසියාවට කිසිදු ඉලක්කයක් නැහැ. ඔවුන් සම්පූර්ණයෙන්ම යුක්‍රේන ජනතාව සමූල ඝාතනය කිරීම සඳහා පැමිණෙන බවට තමයි මේ වන විට යුක්‍රේනය වෙනුවෙන් නියෝජ්‍ය නගරාධිපතිවරයා ප්‍රකාශයක් කර තිබෙන්නේ. මේ වෙද්දී නගරයේ සම්පූර්ණයෙන්ම සන්නිවේදන සම්බන්ධතාවන් බිඳ වැටිලා තිබරයි. ඒ වගේම තමයි නගරය සම්බන්ධ කරන පාලම් සියල්ලම විනාශ වෙලා තිබෙනවා. ඒ නිසා මේ වෙද්දී මේ භූමිය සම්පූර්ණ හුදෙකලා භූමියක් බවට පත්වීමේ අවධානමක් මතු වී තිබෙන බව තමයි යුක්‍රේනය ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ වගේම තමයි යුක්‍රේන හමුදාවන් මේ වෙද්දී තවදුරටත් සේනා සන්නද්ධ කරමින් සටන පාලනය කර ගැනීම සඳහා අතිරේක බලයන් යොදවමින් සිටින බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. මීට සති කිහිපයකට කලින් යුක්‍රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශයක් කර තිබුණා "More and more difficult" මේ ප්‍රදේශය ආශ්‍රිතව පවතින තත්ත්වය ඉතාමත් දරුණු තත්ත්වයක තිබෙන්නේ. හැබැයි අපි මේ කතා අරින්නේ නැහැ කියන ප්‍රකාශය තමයි ඔවුන් සිදු කර තිබුණේ. රුසියාව ප්‍රකාශ කර තිබෙනවා ඩොන්බැසි ජොලිඩර් කියන නගරය ගත්තම් කිලෝමීටර 10ක් එහෙම නැත්නම් සැතපුම් 6.2ක් පමණ බක්මුත් නගරයෙන් දුරින් තිබෙන භූමිය. ඒ ජනවරි මාසයේ වෙද්දී යුක්‍රේනයෙන් රුසියාව අත්පත් කර ගැනීම සිදු කරනු ලැබුවා. ජොලිඩර් අත්පත් කරගත්තයින් පස්සේ බක්මුත් වලට පැමිණීම බොහොම පහසුදායක වුණත් මේ තරම් කාලයක් ඔවුන්ට බක්මුත් නගරය අත්පත් කර ගැනීම සඳහා ගත කරන්නට සිදු වුණේ රුසියාව දරුණු ආකාරයේ ප්‍රහාරයකට යුක්‍රේනයෙන් ලක් වුණා. ඒ නිසා වැග්න කණ්ඩායමේ විශාල සංඛ්‍යාවක් මරණයට පත් වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ආන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කර තිබුණා "Country's latest package included high" ඔවුන්ගේ නවතම යුද පැකේජය තුළ ඔවුන් මේ වන විට හයිමාස් ප්‍රහාරක මිසයිල්, ඒ වගේම හවුටිසර්ස් මේස් කියන සියලුම නවීන ආයුධ යුක්‍රේනයට ලබා දීමට සූදානම් බව. ඒ ඔස්සේ ඔවුන් සූදානම් වන්නේ රුසියාවේ පැමිණීම යම් ආකාරයකට අඩාල කිරීමටයි. නමුත් මේ වන විට යුද්ධය දරුණු ප්‍රතිවිපාක ගෙන දෙමින් ඉදිරියට ඇදෙමින් පවතිනවා. විශේෂයෙන්ම යුක්‍රේනයේ ගත් පිරදී යුක්‍රේන නගර රැසක්ම මේ වන විට බරපතල විනාශයකට ලක් වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි මේ මොහොත වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින දරුණු ගණයේ මිසයිල්. විශේෂයෙන්ම ඔබ දන්නවා යුක්‍රේනය කියන්නේ මේ වෙද්දී බටහිර යුද භූමිය බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම තමයි රුසියාවත් ඒට ප්‍රතිචාර දක්වමින් දරුණු සටන් ක්‍රියාත්මක වෙමින් මේ වෙද්දී පහර දීම් සිදු කරමින් පවතිනවා. මේ සියල්ලේ අවසන් ප්‍රතිවිපාකයේ බවට පත් වෙලා තිබෙන්නේ ජනතාව දැඩි පීඩනයකට මේ ප්‍රදේශ ආශ්‍රිතව මේ මොහොත වන විට ලක්ව තිබීමයි. විශේෂයෙන්ම විදුලි බලය නොමැතිවීම කියන දේ ඔවුන්ට බරපතල අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා මේ මොහොත වන විටදී. ජාත්‍යන්තරයේ දිගින් දිගටම සාකච්ඡා කරමින් පවතින්නේ මොකද්ද මේකට ගන්න ක්‍රියාමාර්ගය. හැබැයි අපි දකින්නේ ප්‍රබල රටවල් සියල්ලම පාහේ තමන්ගේ යුද පැකේජ ලෝකයට හෙළිදරව් කරනවා මිසක, තමන් ලබා දෙන්නා වූ යුද ආධාර පිළිබඳ සාකච්ඡා කරනවා මිසක, කිසිවෙකු තවමත්
මේට අදාළ තිරසාර විසඳුමක් ලබා දීම සඳහා මැදිහත් වීමක් සිද්ධ කරන්නේ නැහැ. යුක්‍රේනියන් ආමිය අන්ඩර් සිවිය ප්‍රෙෂර් ඉන් බක්මුත් කියලා තමයි වාර්තා කර තිබෙන්නේ CNN වාර්තාව. ඒ නිසා මේ වෙද්දී UK බුද්ධ්‍යංශවලට අනුකූලවත් ඔවුන් සඳහන් කර තිබෙනවා වැඩි වාසි මේ මොහොත වන විටත් රුසියාව අත්පත් කරගෙන තිබෙනවා බක්මුත් නගරය කියන කාරණය. විශේෂයෙන්ම මේ නැගෙනහිර නගරය බක්මුත් ඇයි මෙතර වැදගත් වෙන්නේ? ඩොනෙස් කලාපයට අදාළ මේ ලුහන්ස් ප්‍රදේශයේ ඉඳලා සැතපුම් 13ක් දුරින් ස්ථානගත වෙලා තිබෙන්නේ. පුටින් මේකට ලොකුම බරතැබීමක් සිදු කරන්නට හේතුව මොකක්ද? විශේෂයෙන්ම මේ භූමිය තමයි සැපයුම් දාම සියල්ලම ක්‍රියාත්මක වෙමින් පවතින භූමිය. The city has important road connection to other parts of the Donetsk region, eastwards to the border city of Luhansk, northwest to the Slovyansk, and southwest to the Kostyantynivka. මේ කියන හැම ප්‍රදේශයක්ම සම්බන්ධ කරන භූමිය බවට පත්වන්නේ මේ කියන බක්මුත් නගරයයි. ඒ නිසා තමයි බක්මුත් මේ තරම්ම තීරණාත්මක භූමියක් බවට මේ මොහොත වන විට මේ යුද්ධයේදී පත් වෙලා තිබෙන්නේ. රුසියාව යම් ආකාරයකින් මේ නගරය අත්පත් කර ගත හොත් මේ සියලු මංචවලට ප්‍රවේශ වීමේ හැකියාව බොහෝ දුරට යුක්‍රේනුවන්ට අහිමි වී යනවා. ඒ නිසා තමයි but the battle for the Bakhmut has been costly for the Russians, which will come as some consolation to the Kyiv. කිව් අගනුව රත්පත් කරගන්නවටත් වැඩිය ලොකු පිරිවැයක් මේ වන විට බක්මුත් වෙනුවෙන් රුසියානුවන් යොදවලා තිබෙනවා. ඒ නිසා ඉහළ පිරිවැයක් දරමින් තමයි මේ මොහොත වන විටදී මේ සටන ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා මේ වෙද්දී යුක්‍රේන හමුදා අතරට පැමිණෙනවා. ඒ කියන්නේ යුක්‍රේන භූමියේ යුද්ධයේ නිරතව සිටින රුසියානු හමුදාවන් හමු වෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජී ෂිගෝව් මේ වෙද්දී රුසියානු හමුදාවන් හමු සමග සම්බන්ධ වෙලා ඔවුන්ගේ සුවදෙක් විමසීමක් සිදු කර තිබෙනවා. ඔහු සඳහන් කර තිබෙනවා ඉන්ස්පෙක්ටර් ද ෆෝවර්ඩ් කමාන්ඩ් පෝස්ට් ඔෆ් ද වන් ඔෆ් ද ෆෝමේෂන් ඔෆ් ද වොස්ටොක් ෆෝසස් ඉන් ද සවුත් ඩොනෙස් ඩිරෙක්ෂන්. මේ වෙද්දී දකුණු ඩොනෙස් කලාපයට යුද පෙරමුණ විදිහට ක්‍රියාත්මක වෙමින් පවතින බලෑනියට ඔහු ගිහින් ඔහු සාකච්ඡා කිරීමක් සිදු කර තිබෙනවා කියලා තමයි වාර්තා වන්නේ. ඔහුත් සඳහන් කර තිබෙනවා වැග්න කණ්ඩායමට අපේ උපරිම ගෞරවය හිමි වෙනවා මේ මොහොතේදී බක්මුත් කලාපය අත්පත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු දරුණු යුද්ධය පිළිබඳ එහිදී වැග්න කණ්ඩායමට ඔහු ස්තුති වීමක් මෙහිදී සිදු කර තිබෙනවා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. ඒ වගේම යුක්‍රේන්ස් ආමි අන්ඩර් ඉන්ක්‍රීසිංලි සිවිය ප්‍රෙෂර් ඉන් බක්මුත් යුකේ මිනිස්ටර් ඔෆ් ඩිෆෙන්ස් මේ වෙද්දී යුක්‍රේන හමුදා දැඩි පීඩනයකට ලක් වෙලා තිබෙනවා බක්මුත් වෙලදී කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. ඉතින් මේ තත්වය තුඩ දරුණු සටන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි ලැබෙන තොරතුරු ඔබ වෙත සමීප කරන්නට සූදානම්. මේ වන විට බටහිර ප්‍රහාරක ගුවන් යානා ලබා දෙනවාද කියන කාරණය පිළිබඳත් ලෝකයේ පුරා සංවාදයක් ගොඩ නැගී තිබෙනවා. ලෙපර්ඩ් 2 යුද්ධ ටැංකිය දැන් පැමිණීමට නියමිතයි. ඒ වගේම තමයි මේ මොහොත වන විටත් යුක්‍රේන හමුදා බොහෝමයක් බටහිර රාජ්‍යයන්වල පුහුණු වීම කරමින් සිටිනවා. ඒ නිසා මේ සියලු කාරණා පාදක කරගනිමින් යුද්ධය තීව්‍ර තැනකට ගමන් කරමින් පවතිනවා. ඒ තත්ත්වය තුළ තමයි ඇමරිකා එක්සත් ජනපදය රොකට් එවැගේම වෙඩිඋණ්ඩ සහ අනෙකුත් යුද උපකරණ ඇමරිකාන් ඩොලර් මිලියන 400ක යුද පැකේජයක් යුක්‍රේනයට යොමු කර තිබෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ මේ මිලියන 400ක යුද පැකේජය තුළ හයිමාස් මිසයිල් තියෙනවා. ඒ වගේම 155 mm ආටිලරිස් තියෙනවා. 105 ආටිලරි රවුන්ඩ්ස් තියෙනවා. 25 mm ammunition තිබෙනවා. ආමඩ් වෙහිකල් ලොන්ච් බ්‍රිගේඩ්ස් තියෙනවා. මේ වගේ විශාල සංඛ්‍යාවක් අවශ්‍ය කරන ආයුධ සහිත වුණු ආධාරයක් තමයි මේ මොහොත වන විටදී ලබා දීලා තිබෙන්නේ. ඉතින් ඊට අමතරව ජපානයත් ඊයේ සහයෝගිතාවය පළ කර තිබුණා. මේ සියලුම දේවල් එකතු වීම තුළ යුක්‍රේනය ශක්තිමත් කරන්නේ රුසියාවට එරෙහිව සමස්ත ලෝකයේම ප්‍රතිප්‍රහාරය යුක්‍රේනය හරහා එල්ල කරන්නටයි. නමුත් ඒ කොයි තරම් දුරට රුසියාව වගේ රාජ්‍යයක් එක්ක කරන්න පුළුවන් වේවිද කියන දේ පැහැදිලි ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අපි ලැබෙන තොරතුරු ඔබට ගෙනෙනවා.